සුබ දවසක් අද channel එකත් එක්ක එකතුලා ඉන්න ඔයගොල්ලෝ හැමෝටම අද වීඩියෝ එකත් එක්ක දිගටම ඔයගොල්ලෝ එකතු වුණොත් ඔයගොල්ලන්ටත් පුළුවන් මෙන්න මේ වගේ චූටි බත් කෝප් එකකින් ගෙදර හැමෝටම රෑ කෑම හදන හැටි දැනගන්න. ඉතින් ඔයගොල්ලන්ගෙත් ගෙදර බත් ඉතිරි වෙච්ච දවසට ඔයගොල්ලන්ටත් පුළුවන් මෙන්න මේ රෙසිපි එක try කරලා බලන්න. මේක හදලා බලන්න ගොඩක් ලේසි. අපි ඊළඟට බලමු මේ රොටි එක කොහොමද ලේසියෙන් හදාගන්න කියලා. මේ තියෙන්නේ ග්‍රෑම් 300ක උයපු බත්. ඉතින් මම මුලින්ම මේ බත් ටික බ්ලෙන්ඩ් කරගන්නවා. මම මෙන්න මේ වගේ බත් ටික බ්ලෙන්ඩ් එකට එකතු කරගන්නවා. ඊළඟට වතුර එකතු කරද්දී මේ වගේ වීදුරුවකින් භාගයක් වතුර එකතු කරගන්න. වතුර වැඩි කරගන්න එපා. ඕගොල්ලෝ පාවිච්චි කරන හාල් වර්ගය අනුව එකතු කරන වතුර ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට මේ බත් ටික මේ වගේ බ්ලෙන්ඩ් කරගන්නවා. ඕගොල්ලෝ බත් ටික බ්ලෙන්ඩ් කරගත්තාම මේ වගේ ගන්න මිශ්‍රණයක් එයි. මේකට වතුර දාලා වැඩි කරගන්න එපා. ඊළඟට අපි මේ බ්ලෙන්ඩ් කරගත්ත මිශ්‍රණය මේ වගේ භාජනයකට එකතු කරගන්නවා. ඊළඟට අපි බලමු මට මේ රොටි එක හදාගන්න මොනවද ඕනේ කියලා. මේ තියෙන අපි බ්ලෙන්ඩ් කරගත්ත බත් ග්‍රෑම් 300. ඊළඟට මට ඕනේ පාන් පිටි ග්‍රෑම් 300ක්. කරපිංචා, තක්කාලි, මිරිස්, ඒ වගේම ටිකක් ලොකු ලුණු ගෙඩියක්, ඒ වගේම බටර් ග්‍රෑම් 20ක්. තව ලුණු ස්වල්පයක්. දැන් මම බ්ලෙන්ඩ් කරගත්ත බත් මිශ්‍රණය මේ වගේ ටිකක් ලොකු වීදුරු බෝල් එකකට දාගන්නවා. ඒකටම පාන් පිටි ග්‍රෑම් 300ක් එකතු කරගන්නවා. ඊළඟට ඒකටම බටර් ග්‍රෑම් 20ක් දාලා මේ වගේ හොඳට කලවම් කරගන්නවා. බටර් ටිකත් හොඳට කලවම් කරගත්තට පස්සේ අපිට පුළුවන් ලුණු ටිකක් එකතු කරගන්න. ඊළඟට ලුණු ටික එකතු කරලා ආයමත් මේ මිශ්‍රණය හොඳට කලවම් කරගන්නවා. අපි දැන් හදාගත්ත මේ පිටි මිශ්‍රණය පැත්තකින් තියලා අපිට පුළුවන් ලුණු ටිකයි තක්කාලි ටිකයි කපා ගන්න. මම ලුණු ටික මේ වගේ කපා ගන්නවා. ඕගොල්ලන්ට කොටු හැඩයට උනත් කපා ගත්ත හැකි. ඊළඟට අවමිරිස් ටික මේ වගේ චොප් කරගන්නවා. අපිට පුළුවන් මේ වගේ චොප් කරපු අවමිරිස් එකතු කරලා අපේ රොටි එකේ රස ගොඩක් වැඩි කරගන්න. ඊළඟට කරපිංච මේ වගේ හීනියට ලියා ගන්නවා. තක්කාලි ටිකත් මේ වගේ ටිකක් ලොකුවට කපා ගන්නවා. ඊළඟට පිටි මිශ්‍රණය අරගෙන අපි කපාගත්ත ටික මේ මිශ්‍රණයට දාගන්නවා. මේ ටිකත් හොඳට කලවම් කරගන්නවා. ඔයගොල්ලන්ට මේ වගේ ගොඩක් අතේ ඇලෙන පිටි මිශ්‍රණයක් තමයි එන්නේ. මේකට පිටි එකතු කරන්න එපා. ඊළඟට මම මේ පිටි මිශ්‍රණය රොටි හදාගන්න යන්නේ. මම අද රොටි ටික පුච්චගන්නේ දරලිපේ. ඔන්න ඔයත් මං වගේම දරලිපේ රොටි හදන කෙනෙක් නම් ඔයාටත් මේ ක්‍රමය පාවිච්චි කර හැකි. මේ තියෙන කැඳ කොළ. මම මේ කැඳ කොළයක් උඩ තමයි මේ රොටි එක හදාගන්නේ. එතකොට අපිට ලේසියෙන් රොටි එක පුච්චගත්ත හැකි දරලිපේ. මේ වගේ කැඳ කොළයක් අරගෙන මේ කැඳ කොළේ නැට්ට හොඳට කඩා ගන්නවා. ඊළඟට මේ කණිත් පැත්ත හරවලා ඒකේ තෙල් ටිකක් ගාගෙන තමයි රොටි එක හදාගන්න ඕනේ මේ කැඳ කොළේ උඩ. අපි නැට්ට හරියට කඩාගත්තේ නැත්නම් මේ වගේ අනිත් පැත්ත හරවලා අපි රොටි එක හදාගද්දී අපේ කැඳ කොළේ හිල් වෙනවා. ඊළඟට මම මේ වගේ අතේ හොඳට වතුර ගා ගන්නවා. එතකොට අපේ අතේ මේ පිටි මිශ්‍රණය ඇලෙන්නේ නැහැ. ඊළඟට මේ වගේ රොටි හදා ගන්නවා අපි කැඳ කොළේ උඩ. අපි හදාගත් රොටි මිශ්‍රණයෙන් මට රොටි හතරක් හදා ගන්න පුළුවන් වුණා. ඔන්න මන් දැන් යන්නේ අපි හදාගත් රොටි ටික පුච්ච ගන්න. අපි රොටි පුච්ච ගන්න තැටිය මේ වගේ තෙල් ගාලා තැටිය හොඳට රත් කර ගන්නවා. අපි හදාගත් රොටි අරගෙන මෙන්න මේ වගේ තැටි උඩින් තියා ගන්නවා. ඔබලන්ට මේ වෙලේ නම් කැඳ කොළේ ගලවන්න බෑ. මේක ටිකක් පිච්චුනහම තමයි කැඳ කොළේ ගලව ගන්න ලේසි. ඔන්න අපි දාගත්ත පැත්ත හොඳට පිච්චුනහම අපිට පුළුවන් මේ රොටි එක අනිත් පැත්ත හරව ගන්න. ඕගොල්ලෝ කැඳ කොළේ තියෙද්දිම රොටි එක අනිත් පැත්ත හරව ගන්න.
ඊළඟට මේ රොටි එක අනිත් පැත්ත ටිකක් පිච්චීගෙන එද්දී ඔයගොල්ලන්ට පුළුවන් මේ වගේ හැරිම ලේසියෙන් මේ කැඳපොලේ අයින් කරගන්න මේ රොටි එකෙන්. ඊළඟට මේ රොටි හොඳට පුච්ච ගන්නවා. ඉතින් ඔයගොල්ලන්ට මේ විදිහට අනිත් රොටි ටිකත් පුච්ච ගන්න පුළුවන් ගොඩක් ලේසියෙන් අත පුච්ච ගන්න නැතුව. मेथीन अतिरवे बत्ली हदागत रसम रस रोटी एक इतिन कैंदे हदप हिंदा मैं रोटी एक सोन दिनावा इवागे अभी दाप लून अवमीरी तकाली वाली मैं रोटी एक रस गोड़क वेलावा मेकट हरगीटम गलपैन मिरी गल अंबर हदागत लून मिरीसा मेथीन मिरी गल अंबर हदागत रसम रस लून मिरीस और सोस टीका मैं रोटी एक रस बल पुलवा गिदर बत्ती त्रिवट वात मे रोटी का हदल बल गुडक रसाई हदल बल कमेंट दाइक दम तक रेपे मोगल आप चैनल के तम सब्सक्राइब कर चैनल के सब्सक्राइब कर लेकिन मत के तो आप फेसबुक पेज लाइक अद वीडियो या बल शेयर कर अद वीडियो अतना गुडाक स्तूति ඊළඟ දවසෙත් මේ වගේ තවත් ලේසිම රෙසිපි එකක් අරන් එන්න. ඕගොල්ලන්ට සුබ දවසක්.